සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් ඇස්සලෙන් YouTube නාලිකාවත් එක්ක එකතු වෙන සියලුම දෙනාට. අද වීඩියෝ එකෙන් ඔයගලන්ට මම අරගෙන ආවේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනවල මේ වෙනකොට තවත් ස්ථාවර සම්පතු පොලි අනුපාත වැඩි කරලා තියෙනවා. ඒ වැඩි වෙච්ච පොලි අනුපාත කොපමණ අගයකින් ඒගොල්ලෝ වැඩි කරලා තියෙනවද? ඒ වගේම අපිට දැන් මේ වැඩි කරලා තියෙන පොලි අනුපාතත් එක්ක මාසයකට රුපියල් 1000ක්, ඒ වගේම මාසයකට රුපියල් 10000ක් සහ මාසයකට රුපියල් ලක්ෂක ආදායමක් ලබා ගන්න නම් දැන් කොපමණ මුදලක් දාන්න ඕනිද කියන කාරණාවත් මේ වීඩියෝ එක අවසානයේදී මම ඔයගලන්ට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, ඉතින් ඔයගොල්ලෝ මුලින්ම සැලකිලිමත් වෙන දිනේ සම්බන්ධයෙන් අද දිනේ එතකොට 2022 4 වෙනි මාසේ 25 මේ දිනේ වෙනකොට තවත් මේගොල්ලන්ගේ ස්ථාවර තැන්පතු පොලි අනුපාත වැඩි කරලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ මතක තබා ගන්න ඕනේ මේ ස්ථාවර තැන්පතු පොලි අනුපාත මම අරගෙන තියෙන වර්ෂයක් සඳහා ගෙවන ස්ථාවර තැන්පතු පොලි අනුපාත. ඉතින් මේ වෙනකොට H&B ෆයිනෑන්ස් එකේ ඒ වගේම සොෆ්ට් ලොජික් ෆයිනෑන්ස්, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ෆයිනෑන්ස්, ඒ වගේම සිංග ෆයිනෑන්ස්, පීපල් ලීසින්, එල්බී ෆිනෑන්ස්, එල්ඔඑස්සී ෆයිනෑන්ස්, ඒ වගේම කමර්ෂියල් ලීසින් ඇන් ෆයිනෑන්ස්, සියපත ෆයිනෑන්ස් කියන මෙන්න මේ මූල්‍ය ආයතන 9 මේගොල්ලෝ මේ වෙනකොට ගෙවනවා 120.92% වාර්ෂික ස්ථාවර තැන්පතු පොලි අනුපාතයක්. ඉතින් මේක වර්ෂයක අපි මුදල් තැන්පත් කළා, වර්ෂයේ අවසානයේ මුදල් ලබා ගන්නවා නම් තමයි මේ පොලි අනුපාතය අපිට ගෙවන්නේ. එහෙම නැත්නම් අපි වර්ෂයක් මුදල් තැන්පත් කළා, මාස පතා අපි මුදල් ලබා ගන්නවා නම් අපිට ගෙවන්නේ 19.15 ගානේ ඒගොල්ලෝ ගෙවීම කටයුතු කරන්න කටයුතු කරලා තියෙනවා. හොඳයි, මම දැන් ඊළඟට ඔයගලන්ට පෙන්වන්න යන්නේ අපේ අතේ තියෙන මුදලක් අපි මේ ස්ථාවර තැන්පතුවක දැම්මොත් එහෙම මේ ලැබෙන පොලි අනුපාතය යටතේ අපිට කොපමණ මුදලක් ලැබෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් පැහැදිලි කරන්න. අපි රුපියල් ලක්ෂයක් වගේ තැන්පත් කරොත් එහෙම අපිට ගන්න පුළුවන් මාසිකව 1596ක වගේ පොලියක් ලබා ගන්න පුළුවන් මාසපතා ගන්නවා නම්, ඒ වගේම අපි අවුරුද්ද අවසානයේ ගන්නවා නම් රුපියල් 20920ක් වගේ ගන්න පුළුවන්. අනිත් ඒවා ටික ටික අඩු වෙන ආකාරය ඔබට පෙන්වුම් වෙනවා. රයිට්, මම මෙතන ටිකක් වැඩි කරනවා. මම මේක රුපියල් ලක්ෂ 5ක් වගේ ආයෝජනය කරොත් එහෙම ලැබෙන පොලියත් පෙන්වනවා. එහිදී ඔබට ලැබෙනවා මාසිකව ලක්ෂ 5ක් දැම්මොත් එහෙම මාසිකව ගන්නවා නම් 7979ක් වගේ මුදලක් ඔබට ලැබෙනවා. වර්ෂ අවසානයේ ගන්නවා නම් ලක්ෂයකුයි තවත් 4600ක් වගේ මුදල් ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේම මම මෙතන ටිකක් වැඩි කරනවා 750000ක් වගේ දැම්මොත් ගන්න පුළුවන් මුදල පෙන්වන්න ඔබට. ටිකක් වීඩියෝ එක දික් වෙන නිසා මම මේක ටිකක් ඉක්මනින් වැඩි කරගෙන යනවා. ඔබට පුළුවන් මෙතන මුදල් ප්‍රමාණය බලා ගන්න. එහෙම නැත්නම් මෙතන මම සඳහන් කරන මුදල් ප්‍රමාණය නැත්නම් ඔබට පුළුවන් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. මේ මෙච්චර මුදලකට මේ ආයතනයේ කොපමණ පොලියක් අපිට ලැබෙනවද කියන කාරණාව පැහැදිලිව අපිට එවන්න. රයිට්, මම මෙතන රුපියල් 1,000,000 එහෙම නැත්නම් ලක්ෂ 10ක් වගේ ආයෝජනය කරොත් ලැබෙන පොලි අනුපාතය ඔබට පේනවා. ඒ වගේම අපි ලක්ෂ 15ක් වගේ දැම්මොත් එහෙම අපිට මේ අවස්ථාවේදී මාසිකව ලැබෙන පොලි ඔබට පේනවා. මාසිකව අපිට ගන්න පුළුවන් 23938ක වගේ මුදල් ප්‍රමාණයක් ගන්න පුළුවන් මේ කියන මූල්‍ය ආයතනවල ඔබ ස්ථාවර තැන්පතුවක් දැම්මොත් ලැබෙන පොලිය. රයිට්, ඊට පස්සේ ඔබට පේනවා මම මෙතන ලක්ෂ 20ක් වගේ දානවා. ලක්ෂ 20ක් දැම්මොත් ලැබෙන පොලිය ඔබට පේනවා. ඒ වගේම මම ඔබට මෙතන ලක්ෂ 50ක් වගේ දැම්මොත්, ඒ වගේම මෙතන ලක්ෂ 80ක් වගේ අපි තැන්පත් කරොත්, ඒ වගේම අපි ලක්ෂ 100ක් එහෙම නැත්නම් මිලියන 10ක් වගේ ආයෝජනය කරොත් එහෙම ලැබෙන මුදලත් ඔබට මෙතන බලා ගන්න පුළුවන්. මාසයකට 1,60,000ක වගේ ආසන්න මුදලක් ගන්න පුළුවන්. අපි මේක අවුරුද්ද අවසානයේ ගන්නවා නම් මේ ලක්ෂ 100ට ගන්න පුළුවන් ලක්ෂ 20ක විතර පොලියක්. රයිට්, ඊට පස්සේ මම මෙතන වැඩි කරනවා ලක්ෂ 150ක, එහෙම නැත්නම් මිලියන 15ක් අපි ඉන්වෙස්ට් කරොත් එහෙම ලැබෙන මුදල පෙන්වන්න. ඔබට පේනවා මාසිකව ගන්න පුළුවන් 239,375ක, ඒ කියන්නේ 240,000කට ආසන්න ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේ මැචුරිටි එකේ ගන්නවා නම් මිලියන 3.1ක් වගේ ගන්නත් පුළුවන්. රයිට්, ඊට පස්සේ මම මෙතන ඔබට පෙන්වන්නේ අපි මිලියන 20ක් එහෙම නැත්නම් ලක්ෂ 200ක් වගේ දැම්මොත් අපිට ලබා ගන්න පුළුවන් මුදල. ඒ වගේම මම ඔබට ඊළඟට පෙන්වන්න යන්නේ මේ වීඩියෝ එකේ වැදගත්ම කොටස. ඒක තමයි ඔබ මාසිකව රුපියල් නිශ්චිත ආදායමක් ලබා ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ නිශ්චිත ආදායම ලබා ගන්න ඔබ කොපමණ මුදලක් ආයෝජනය කරන්න ඕනද කියන කාරණාවත් මම මේ වීඩියෝ එකෙන්ම පැහැදිලි කරන්න යන්නේ. රයිට්, මම මෙතන ඔබට පෙන්නනවා රුපියල් 1000ක මාසික ආදායමක් ගන්න නම් ඔබ දාන්න ඕනේ මුදල් ප්‍රමාණය රුපියල් 62,663ක් වගේ දැම්මොත් ඔබට ගන්න පුළුවන් මාසිකව රුපියල් 1000ක මුදලක්.
එවගේ මම මෙතන ඔබට පෙන්වනවා රුපියල් 2000ක මාසික ආදායමක් ගන්න නම් ඔබ දාන්න ඕනේ මුදල් ප්‍රමාණය. ඔබට පේනවා 125,326ක වගේ මුදලක් දැම්මා නම් ඔබට හොඳටම ප්‍රමාණවත් රුපියල් 2000ක මාසික ඉන්කම් එකකට යන්න. රයිට් ඔය වගේ මම මෙතනින් වැඩි කරලා පෙන්වනවා රුපියල් 9000ක් වෙනකන් කොපමණ මුදලක්ද දාන්න ඕනේ කියන කාරණාව සම්බන්ධයෙන්. රයිට් ඔබට පේනවා මෙතන 5000ක මාසික ආදායමක්, 7000ක මාසික ආදායමක්, එවගේ 9000ක මාසික ආදායමක් ගන්න නම් ඔබ දාන ඕන මුදල් ප්‍රමාණය මෙතන සඳහන් වෙනවා. රයිට් මම ඊළඟට ඔබට පෙන්වන්න යන්නේ මාසිකව රුපියල් 10000ක ආදායමක් ගන්නවා නම් කොපමණ පොලියක් ලැබෙනවද කියන කාරණාව පෙන්වන්න. ඒ වගේම මාසිකව රුපියල් 20000ක ආදායමක් ගන්න. ඒ වගේම මාසිකව 30000, 40000, 50000 ඔය වගේ 90000ක මාසික ආදායමක් වෙනකන් ඔබට ලබා ගන්න අවශ්‍යයි නම් ඔබට දාන්න ඕනේ මුදල් ප්‍රමාණයත් මෙතන සඳහන් වෙනවා. ඒ කියන්නේ ඔබට රුපියල් 50000ක මාසික ආදායමක් ලබා ගන්න අවශ්‍යයි නම් ඔබට දැන් මේ තියෙන පොලි අනුපාතත් එක්ක 131ක් වගේ දාගන්න පුළුවන් නම් මේ මූල්‍ය ආයතනයක ඔබට ලබා ගන්න පුළුවන් මාසිකව 50000ක මුදල් ප්‍රමාණයක්. ඒ වගේම 90000ක් වගේ මාසික ආදායමක් ගන්න ඕන නම් ඔබට 156ක් වගේ ආසන්න මුදලක් දැම්මා නම් ලබා ගන්න හැකියාව තියෙනවා. රයිට් මම ඔබට ඊළඟට පෙන්වන්න යන්නේ අපි මාසිකව රුපියල් 100,000ක ආදායමක් ගන්නවා නම් දාන්න ඕනේ ප්‍රමාණය. ඒ වගේම 102ක් ගන්න ඕන නම් දාන්න ඕනේ ප්‍රමාණය. ඔය විදිහට මම මේක වැඩි කරනවා 109ක් දක්වා මාසික ආදායමක් ගන්න නම් කොපමණ මුදලක් අපි ආයෝජනය කරන්න ඕනද කියන කාරණාව ඔබට පැහැදිලි කරන්න. ඉතින් ඔබට පුළුවන් මේ වීඩියෝ එකේ යන අතරතුරදී ඔබගේ අවශ්‍යතාවයේ තියෙන කොතනද කියන තැනින් නවත්තලා මේ වීඩියෝ එක පොඩ්ඩක් ඒ තැනදී ඔබට බලා ගන්න පුළුවන්. දැන් අපි හිතමු 104ක් තමයි මම මාසිකව ආදායමක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ අලුත් වෙලා තියෙන පොලි අනුපාතත් එක්ක මේ 104 ගන්න නම් අපි කොච්චරක් දාන්න ඕනද කියලා ඔබට මෙතනින් මේ වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා බලන්න පුළුවන්. මම කියනක ඔබට පැහැදිලි වෙනවා ඇති. ඒ වගේම මට මාසිකව 108ක් ගන්න ඕනි. මාසිකව 108ක් ගන්න ඕනි. අපි මාසිකව 108ක් ගන්න දාන ඕනේ මුදල කොච්චරක්ද කියලා ඔබට පේනවා 500,001ක් වගේ දා ගන්න ඕනේ. එහෙම නැත්නම් මිලියන 50ක් වගේ දාගත්තා නම් මාසිකව 108ක් වගේ ගන්න පුළුවන් දැන් මේ වැඩි වෙලා තියෙන රේට් එක. හොඳයි, ඉතින් මේ වීඩියෝ එක හරහා අපි කතා කරේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනවල පොලි අනුපාතය. ඒගොල්ලෝ තවත් වැඩි කරලා තියෙනවා. මේ වැඩි කරලා තියෙන පොලි අනුපාතත් එක්ක ගැලපුවට පස්සේ අපි නිශ්චිත ආදායමක් ලබා ගන්නවා නම් ඒ ආදායම ලබා ගන්න අපි කොපමණ මුදලක් ආයෝජනය කරන්න ඕනද කියන කාරණාව සම්බන්ධයෙන් කතා කරේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක හරහා ඔබ යම් දැනුවත් වීමක් වෙන්න ඇති මේ වැඩි වෙලා තියෙන පොලි අනුපාත සම්බන්ධයෙන් සහ මේ වෙලාවේ වැඩිම පොලි අනුපාතයක් ගිවන මූල්‍ය ආයතනය සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඇති. ඒ වගේම ලබන වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන මීටත් වඩා පොලි අනුපාතයක් ගෙවන මේ වෙලාවේ හොඳ ආයෝජන මාර්ගයක් තියෙනවා. භාණ්ඩාගාර බිල්පත්, ඒ භාණ්ඩාගාර බිල්පත්වල කොහොමද ආයෝජනය කරන්නේ, ඒ වගේම භාණ්ඩාගාර බිල්පත්වල කොපමණ පොලි අනුපාතයක් ගෙවනවද කියන කාරණාව ගැඹුරින් කතා කරන්න අපි ඊළඟ වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක අවසන් කිරීමට මත්තෙන් ඔබව දැනුවත් කරන්න තියෙන්නේ ඔබ දැනටමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඔබට පුළුවන් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා ඊට එහා පැත්තේ තියෙන notification bell එකත් ඔබලා තියාගන්න. එතකොට ඔබට අපි දාන videos පහසුවෙන්ම දැනගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි, එහෙනම් අපි නැවත අලුත් වීඩියෝ එකකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට මෙතෙන් සමු ගන්නවා. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.